යිබුවන් අදමං කතා කරන්න යන්නේ ගර්බඩී වෙන්න සරු කාලයේදිම එකතුවෙන්න ඕන දෙකෙන කතාව ගොඩත්දනින් මේ කතාව මගින් අහලා තිබ්බා සාමාන්‍යෙන් කාන්තාවකගේ මාසික ඔසපවීම ආරම්භ වෙලා මුල්දිනයේ සිට ඉදිරියට දින හතක් හඳන්නන්නේ නිසුරු කාලය කියලා එතකොට මේ කාලේ තුළ ඩිංගිකව එකතු වුණුත් දරු පිරිසිඳ ගවීමක් සිදුවන ප්‍රමාණය ඉතාාව මයිති ඊට පස්සේ අටවැනි දිනිය සිට විසිවැනි දිනියතෙක් එක්වීමට සුද්දුසුම කාලෙහිෙවත් සරු කාලෙස හඳුන්නනවා. මෙම කාලයේදී එක්වන විට දර පිලිසිඳ ගැනීම සිදුවවෙන්න වැඩීට කඩත් තියෙනවා. නමුත් අනතුරුව එළබෙන්න විසි දෙවෙන දින සිට තිස් එක්වෙන දිනය නැවතත් නිසුරු කාල සීමාව ලෙස හඳුන්නනවා. සාමානය නිසුරු කායේේදී සිදුවන දරුපි ගනීමක් බොහෝවිට සිදුව නොවෙන්න පුළුවන් නමුත් ඇතැම් විට දරුපිලිසඳ ගැනීමම් සිදුවීමට සට දහයක විතර හැකියාවත් තියෙනවා කාන්තාවකගේ සිර්ුවෙන් ඩීම්බයක් පිටිකන්නේ දින විසියටකට වරක් මාසික ඔසපීම ආරම්භවීමට දින දාහත්‍රකට පෙර ශරීරයේ ඩීම්බයක් පිටි කිරීමට සූදානම් නමුත් මේ ක්‍රියාවලිය එකෙක් කාන්තාවගේ සිරුරනුවද වෙනස් වෙන්න පුළුවන් සැරුාණසරු කාලය තීරණය වැන්නේ මේ අනුවයි. ඔගොල දැන්හිතන වැති පිරිමයටත් සරුකාලයක් තිීනාද කියලා. කාන්තාවගේ මෙන්ම පිරිමි අයට සරු කාලයක් නෑ. මෙට බලපාන්නේෙ කායක නීරෝගි භාවය හා යහපත් මානසිකත්තය. දර්ුවෙක් බලාපොරොත්තුවෙන් යෝලකට එක්වීමට සුදුසුම කාලය විදිහට කාන්තාවකගේ මාසික ුසප්පීම ආරම්භ වී අටවැනි දිනේ සිට විසිවැනි දිනියතෙක් කාලය රු කාලෙ ලෙස හඳුනාගන්න පුළුවන්. නමුත් කාන්තාවකකින් කාන්තාවකට ඔසප්චක්‍රයානුව නිස්සරුහා නිසරු කාලය හඳුනා ගැනීම වෙනස් වෙනවා. මනින් පැ හැත්ත දෙකක් ශුක්‍රාණවා කිිස්ත්‍රී ලිංගි පත්චචිය ජීවත් වෙනවා. නමුත් ඩිම්භ්‍යශක්‍රියෝ පයිතින්නේ පැදහයත් විශසත් වග්‍ය අතර කාලයක් මේ නිසා ගැබ්ගත් බව නිවැරදිව හඳුනාගන්න මාසික ඔසත් වන දිනේ පහෝ වෙන විට උගොලන්ට මුත්‍ර පරීක්ෂාවක් කරන්න පුළුවන් ඔබ ගැබ්ගෙන ඇද්ද කියල පරික්ෂා කරලපලන පුළා ඉතින් මේ කරුණු සාරංශකොට ගත්තුව කැබ්ගැනීම සඳහා සරුකාලය බලපානවා හමුත් නිසුල් කාලේදී සිදුවන එක්මීමකින් දරු පිරිසිඳ ගැනීම බොහෝ විට සිදුවන්නේ නෑ ඒනම් මේ වගේ තවත් වැදගත් වඩියෝකින් ඔබ හමුවනතේක ඔගොල්ලන්ට සුබ දවසක් අයිබෝුවන්